रागखयो निब्बानं देशखयो निब्बानं मोहखयो निब्बानं අම්මෝකාමේතම් භන්තේ භගවතෝ සුතන් සම්මකා පටික් ගහිතන් තා ඔබ හොඳම හරිඇැ වෙන. යාවතායුකං ආනන්ද බෝධි සත්වෝ. තුසිතේකායටට්ටා සීති එවිදිට ඒ ධර්මය දේශනා කරන අතරන ඉස්සල්ලකිව්වේ අවු ශැතිතා කල් සීයි ප්‍රඥාවයි දරාගෙන හිටියා කියලා මෙතන කියන්නේ මෙතන කියන්නේ යාවතායුකංා නන්ද බෝධි සත්වෝ තුසිතේ තාය අට්ටාසිටි ගෙල කියන්නේ මෙතර කියන්නේ භාගතුන් වහන්සේ එ නියත විවරණ ලබලා බුද්ධත්වය පිණිස ඒ අවශ්‍ය කරන පාරමිතා බලය අවසං වුණට පාරමිතා පුර ලවසං වුණට පස්සේ කවදා හෝ දවසක බුද්ධත්වයට පත් එන්නකං එ දිගටම උපදින්නේ තුසිත. වෙන කිසිම තැනක උපතින්නෑ. දිගින් දිගටම උපදින්නේ තුසිතේ යාවතාවුකංා නන්ද බෝධි සත්තුෝ තුසිතේ අය අට්ටාශීති යම් ප්‍රමාණයක් අවුෂ පැවතුනානං ඒ සියලුම අවුෂ පැවතුනේ තුසිිතේ එක ඇන්නේ උන්වහන්සේ මහබෝසතාණන් වහන්සේ වශයෙන් පස්්චිම භවික අත්භවයේ දී කියන්නේ අවසන් අත්භවේ බුද්ධත්තයට පත්වන්නට පෙර අවසන් අත්භවය පූර්ණ වසයෙන්ම ගත කරන්නේ තුසිත දිව්‍යරාජයෙක් වසයෙන් සන්තු තුසිතද කියන දිවිය ලෝකේ. තුසිත කියන දිවලෝකේ විතරයි උපදින්නේ කියනකයින් මේකෙ මේ කියන්න. වෙන කොහෙවත් උපදින්නේි නෑ. තුසිත දිව්‍යතලේ විතරයි උපදින්නේ මහබෝෂ තරන් වහන්සේ ඒකත් ආශ්්‍යාර්ය ධර්මයක් මොකද අනිත් දෙවරුන්ට එෙම එකක් නෑ. ැම දියවතලයක උපදින අඩුවවැඩි වසේ පින්කර ගත්තාම නමුත් මහබෝසත් දෙවියෝපදින්නේ තුසිත විතරයි තුසිත ගෙන දිව්‍යතලය විතරයි මෙන්න මේකත් මේ ආශ්චර්මත් ධර්ම අතර එක ධර්මයක් අපගේ අමාමෑනි බුදුපාණන් වහන්සේ සම්බන්ධයෙන් පවතින විශිෂ්ට ආශ්චරය ධර්මයක් එයත් ඒ ධර්මයත් අනිත් දෙවියන්ට සාධාරණය එකක් නෙවෙයි. මහාබෝසත් දිවවිරජාණන් වහන්සේට පමණක්ම ආවේනික ධර්මයක් උන්වහන්සේ ආවෂ තියෙනතා කල්ලේ කියන්නේ බුද්ධුවෙන්ටට සුදුසු කාලය උදාවෙනක. අ පාරමිතාවෙන් පස්සේ. පාරමිතා පූර්ණය වනාට පස්සේ බුදුවන දවස උදාවෙනක. කාලයේ දීපයේ දේශය කුලේ මවකීන පහ නියමානු කූල විට ගැපිල පංචිම විෝක බැලුව කිව තනනි පස්ම බැලු. මෙන්න පංචමහා විලෝකනය දකිමින් ඒ කාලේ එනකං උන්වහන්සේ. බුද්ධත්වය පිණිස සුදුසු කාල එනක. සහයෙන් ප්‍රඥාවෙන් වැඩඉන්න අත්තුසිත දිව්‍ය තලේ සන්තුසිත දිවිරාජය වසයෙන්. ඒැන්නේ නිකම්පේ ගස්තෑන්ඩේ කොහෙ ඉන්න මිනිියක් වගේ නෙවෙේ මේ කියන්නේ ගැන තේරුමන්න තුෝ හේ ඩිලින්න ගන්නෙවේ. දවසය එනකා. සුදුසුකාලේ පරික්ෂා කරමින්. ංච මහ විලෝකන බලමින් කාලෙ හරිද දීපය හරිද දේශය හරිදගලේ හරිද මව හරිද කියන කාරණ කාලෙන් කාලට පරීක්ෂා කරමින් සුදුදු දවස වෙන කගුන්වහන්සේ වැඩඉන්නවා තුසිත දිව්‍යතලයේ දිව්‍යරාජය වසයෙන්. ඒකත් මහබෝෂතරන් වහන්සේ සම්බන්ධයෙන් පවතින ආශ්චර්යපත් ධර්මයයක් ඉදන් පාහම් භන්තේ භගවතෝ අච්චරියන් අභූතන් අබ්භූත ධම්මාං ධාරයමී ඔබත් දරාගන්නවනං සාදුකාරයක් පවත්තන්න පුළුවන්. සා ස සද න්න තැන් ධර්ම තුනක් දරාගත්තා.